ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ලිට්‍රෝ ගෑස් වල ගෑස් බසි අයෝසියට අලුතින් ෂෙඩ් 50ක් දෛනික කොවිඩ් රෝගීන් ඉහළට දින 8ට රෝගීන් 1000 මරණ 30යි අලුත් කොවිඩ් රැල්ලක පෙරනිමිති සෞඛ්‍යංශ අනතුරු අඟවයි මේ වසර තුල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 50,000 පණි වැඩිම රෝගීන් බස්නාහිර පළාතෙන් සර්වපාක්ෂික අටමගලයට අපි නැහැ නමුත් හෙට ජනපති එක්ක කතා කරනවා හඳුන් කියයි සර්වපාක්ෂික ආණ්ඩුවට සමගියේ කැමැත්ත බේරේ වැවේ දුර්ගන්ධයෙන් දස ගුණයකට වඩා ගඳ ගහන දියවන්නාව මන්ත්‍රීවරුන් සර්වපාක්ෂික ඇමතිකම් සොයා නැලවෙන කල මහජනතාව දුක් විඳ විඳ ලෙවකන අයුරු අද ටෙලිවැකියෙන් හෙට කොළඹ විරෝධතා වළක්වමින් පොලිසිය කළ ඉල්ලීම ඉවතට ජෝසප් ස්ටාලින්ට ඇප මර්ධනය සහ අත්අඩංගුවට ගැනීමවලට එරෙහිව සර්ව ආගමික නිහඬ විරෝධය ගුරු විදුහල්පති සංගම්ද කොළඹදී විරෝධතාවයක මුලින්ම අවධානය දේශීය පුවත් වෙතට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් එක මිල අද අඩු කළා යනුව කිලෝ 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 45කින්ද කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 99කින්ද කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 246කින් අඩු කෙරුණා මෙතර විදුලි බිල වැඩි කිරීමට අදාළ මිල ගණන් හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි ලබන සතියේ සිට බස් රථ සහ කුලි රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමට වෙනම QR කේතයක් හඳුන්වා දීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා මෙතර ලංකා IOC සමාගමට ඉන්ධන පිරවුම් හල් 50ක් අලුතින් ආරම්භ කිරීමට බලශක්ති අමාත්‍යවරයා අනුමැතිය ලබා දී තිබෙනවා ලෝක වෙළඳපොලේ ගෑස් මිලට සාපේක්ෂව මෙරට ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීම අද සිදු කෙරුණා අලුතෙන් අඳුනලා දුන මිල සූත්‍රය අනුව 12.5 සිලින්ඩරේ රුපියල් 246කින් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරෙන් රුපියල් 99කුත් 2.3 සිලින්ඩරෙන් රුපියල් 45කුත් කොළඹ බේස් ප්‍රයිස් එක වෙනස් කරා ඒ අඩු මිලට සිලින්ඩර ගන්න අවස්ථාව අද මධ්‍යම රාත්‍රී 12න් පස්සේ උදා වෙනවා මේ අතර විදුලි බිල ඉහළ දැමීමට අදාළ අවසන් තීරණය හෙට පැවැත්වෙන මහජන උපයෝගිතා කොමිසමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දැනුම් දීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා 5000 ගානේ ඉඳලා ගෑස් සිලින්ඩරේ වැඩි කළා දේශීය ගාණකින් අතරයට අඩු කළා හෙට උදේට විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවක් තියෙනවා 100%ට 800කින් ගෑස් බිල 200කින් අඩු වෙන අතර හෙට 100%කින් වැඩි වෙනවා විදුලි බිල ජාතික ඉන්ධන බලපත්‍රයේ හෙවත් QR කේත ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කර මේ වන විට සතියක කාලයක් ඉක්මවා ගොස් තිබෙනවා QR කේත ක්‍රමය යටතේ මේ වන විට රථ වාහන මිලියන 5.5 ඉක්මවා ලියාපදිංචි වී ඇති අතර ලියාපදිංචි ඉන්ධන පිරුම් හල් සංඛ්‍යාව 1246ක් ළංගම සහ පෞද්ගලික බස් රථ සඳහාද කුලී රථ සඳහාද අවශ්‍ය ඉන්ධන පිළිබඳ සාකච්ඡාවක් අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වුණු බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව ලබන සතිය වන විට ළංගම සහ පෞද්ගලික බස් රථ සඳහාත් කුලී රථ සඳහාත් වෙනම QR කේතයක් මත ඉන්ධන නිකුත් කිරීමට බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමු තිබෙනවා මේ අතර ලංකා IOC සමගමට තවත් ඉන්ධන පිරුම් හල් 50ක් අලුතින් ආරම්භ කිරීමට බලශක්ති අමාත්‍යවරයා අනුමැතිය ලබා දී ඇති බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා දැනුම් දී තිබෙනවා කොළඹ කොටස් වෙළඳපොළ වෙත ලිපියක් යොමු කරමිනුයි ඔහු මේ බව දැනුම් දී තිබෙන්නේ මේ අතර චීනයේ විශාලතම පෙට්‍රෝලියම් නිෂ්පාදන සමාගමක් වන සිනෝපෙක් සමාගම ඉන්ධන ආනයනය බෙදාහැරීම සහ ඛනිජ තෙල් නිෂ්පාදනය අලෙවි කිරීම සඳහා මෙරට වෙළඳපළ වෙත පිවිසීමට ඉඩ පවතින බව අද මාධ්‍ය වාර්තා කර තිබුණා සිනෝපෙක් ඉන්ධන ගබඩාවක් දැනටමත් හම්බන්තොට වරායේ පවතිනවා ශ්‍රී ලංකාව තුල පවතින උග්‍ර විදේශ විනිමය හිඟිය හමුවේ ඉන්ධන නිෂ්පාදනය කරන විදේශ සමාගම් වලට මෙරටට ඉන්ධන ආනයනය සහ අලෙවිය සඳහා අවසර ලබා දීමට පසුගිය ජූනි මාසයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා රාජ්‍ය මර්ධනයට සහ අනීතික අත්අඩංගුවට ගැනීම වලට එරෙහිව අද සර්වාගමික නායකයන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරත වුණා එමෙන්ම ගුරු විදුහල්පති සංගම්ද අද කොළඹදී දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබුණේ අරගල කරුවන් අත්අඩංගුවට ගැනීමට එරෙහිවයි
මෙතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අද ඇප මත මුදා හැරියා. ගාලු මුවදොර ආදරය අරගලයට අදට දින 122යි. ගාලු මුවදොර ආදරය අරගලය අද 122 දිනටත් ක්‍රියාත්මකයි. මේ වන විටත් අරගලකරුවන් රැසක් අරගල භූමියෙන් ඉවත්ව ගොස් ඇති අතර තවත් කණ්ඩායම් කිහිපයක් එම ස්ථානයේ රැඳී සිටමින් තවදුරටත් සිය විරෝධය පළ කරමින් සිටිනවා. මෙතර රාජ්‍ය මර්ධනයට සහ අනීතික අත්අඩංගුවට ගැනීම වලට එරෙහිව අද කොටුව දුම්රියපළ ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක් පැවැත්වුණා. එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ සර්ව ආගමික නායකයින් එක්වයි. අද රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ රාජපක්ෂ පවුල දොරටු පාලකයා. දොරටු පාලකෙක් ඔටුනු පළන් දා ගත්තාම ඒ දොරටු පාලකයා බලාපොරොත්තු වෙනවා එන සියලුම විරෝධතාවයන් බල්ලෙක් නම් ඒ බල්ලා හපා කන්න. ඒ එන හැමෝම දැන් හපා කන්න පටන් අරන් තිනවා. දොරටු පාලකයා දන්නේ නැහැ දොරටු පාලකයාට මේ තනතුර හමු වුණේ මේ ගෝල්පේස් පිටියේ අහිංසක දරුවන්ගේ ආදරේ අරගලය නිසා කියන එකවත් මේ දොරටු පාලකයා ද අමතක කරලා තියෙනවා. ඒ තරමටම අද මේ මර්ධනය දියත් වීම පවතිනවා. අපි එදැක්ක කෝට්ටේ සංඝ සභාවේ මහානායක හාමුදුරුවන් වහන්සේගේ ප්‍රකාශය පෝලිං වල 20-30 ගාන මිනිස්සු මැරලා වැටෙනවා තෙල් ගහ ගන්න ඇවිල්ලා. ඔය එක හාමුදුරුව කෙනෙක් මූලස්ථානක වචනයක් සිද්ධ කරේ නැහැ. රනිල් වික්‍රමසිංහ බලයට ආවම දැන් ඇවිල්ලා ප්‍රකාශ නිකුත් කරනකොට හිරිකිතයි ලැජ්ජයි නායක හාමුදුරනේ. අපිට විවිධ මත දැරීමේ හැකියාව තියෙනවා. ඒ තමයි අපේ භාෂණයට තියෙන ඉඩ. රට තුල වෙනසක් ඉල්ලපු අවස්ථාවකයි අපි ඉන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා ඒ වෙනස උදා කරගන්නකම් ඒ වෙනස වෙනුවෙන් හඬක් නැගීම අපිට තියෙන අයිතියක් කියලා. ඒ අයිතිය පැහැර ගන්නට උත්සාහ කරන්නට එපයි කියලා අපි මේ අවස්ථාවේදී තාම ඕනෑකමින් කියන්නට කැමති ආගමික නායකයන් හැටියට. තනිපට ஒரு மதத்துக்காக தனிப்பட்ட ஒரு மனிதருக்காக தனிப்பட்ட இனத்துக்காக அல்ல இலங்கை வாழ் மக்களுடைய எதிர்காலம் சிறப்படைய வேண்டும் அதை மேன்மையாக தாங்கிக் கொண்டு நடத்தக்கூடிய ஜனாதிபதி ஐயா அவர்களுக்கு நாங்கள் சர்வ மத தலைவர்களாக முன் வந்து இதை உங்களுக்கு அறிய தருகின்றோம். நீங்கள் செவி சாய்த்து இதற்கு நல்ல ஒரு வழியை கட்டி எழுப்ப வேண்டும். අපිට ඕනේ රට ගොඩ ගන්න. අපේ රට අපේ මෞබිම අපිට ඕනේ රකින්න. අපේ රට අපිට විකුණා දෙන්න බෑ. අපේ රට අපිට පාවා දෙන්න බෑ. මේක අපි ලස්සනට කරගෙන යන්න ඕනේ. ඒක නිසා මෙම දැන් ඉන්න රනිල් රාජපක්ෂත් මේකට සුදුසු නෑ කියන එක මේ ශ්‍රී ලංකාවේ වාසය කරන සියලු ජනතාවගේ මේ මතය. බල්ලා පිදුරු කන්නේ නැත් නෑ. කන ගොනාට කන්න දෙන්නේ නැත් නෑ. රට කරන්න නෑ. රට කරන අයට කරන්න දෙන්නේ නැත් නෑ. මෙතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අරගලයට සම්බන්ධ වෘත්ති සමිති සාමාජිකයෙකු වන ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අද ඇප මත මුදා හැරියා. රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ නියෝග කළේ. මේ අරගලය තුලින් බලයට ආපු රනිල් වික්‍රමසිංහ මේ වෙනකොට මේ අරගල කරුවන් හොය හොයා මර්ධනය කිරීමක් මේ කරන්නේ. මේක අපි දැඩි ලෙස එලා දකිනවා. මර්ධනයෙන් කිසිම දෙයක් ජය ගන්න බෑ කියලා පැහැදිලිවම අපි කියනවා. අරගල කරුවන් අත්නොමතික ලෙස අත්අඩංගුවට ගැනීමට එරෙහිව අද ගුරු විදුහල්පති වෘත්ති සමිති සංගම් රැසක් කොළඹදී විරෝධතාවයක නිරත වුණා. මෙතර බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ එකතු වී හෙට දින කොළඹ විහාර මහදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාවයක් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. මෙම විරෝධතාවලදී යම් සාමයේ කඩවීමේ ක්‍රියාවක් හෝ දේපළවලට හානි සිදුවීමක් සිදු කළහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිසියට බලය ලබා දී ඇති බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර සිටියා. ජාතික ජනබල වේගය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් හෙට පැවැත්වීමට නියමිතයි. කුමන සාකච්ඡා පැවැත්වුවත් සර්වපාක්ෂික ආණ්ඩුවකට තම පක්ෂයේ සහය දෙන්නේ නැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ. මෙතර සමගි ජනබල වේගයේ සහයෝගය සර්වපාක්ෂික ආණ්ඩුවකට ලබා දෙන බවයි එහි මහලේකම් රංජිත් මදුම බණ්ඩාර පවසන්නේ.
ජාතික ජන බලවේගය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් හෙට දින පැවැත්වීමට නියමිතයි. ජනාධිපතිවරයා අනිකුත් පක්ෂ හම්බ වෙන පදනමින්ම අපට ආරාධනා කළා තියෙනවා. හෙට ඒ සාකච්ඡාවට එන්න කියලා අපි සාකච්ඡාවට සහභාගී වෙනවා. අපි අපේ ස්ථාවරය අපි පැහැදිලි කරනවා. විශේෂයෙන්ම දැන් ආණ්ඩුවක් හදලා තියෙන්නේ. ජනාධිපතිවරයා ආණ්ඩුවක් හදලා ඉවරලා සර්වපාක්ෂික කතා කළා වැඩක් නැහැ. මොකද අපිට හොඳටම පේනවා රනිල් වික්‍රමසිංහ රනිල් රාජපක්ෂ වුණාට පස්සේ එයාගේ අන්තර්කාලීන කතා ඉවර වෙලා තියෙන්නේ දැන්. දැන් හැදෙන ආණ්ඩුව අපිට තා පැහැදිලිව පේන්නේ එකක් එක පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ බලය තහවුරු කරගන්න අනිත් පැත්තෙන් ඔක්කොම ටික එකතු කරගෙන රනිල් වික්‍රමසිංහට ණය ගන්න පුළුවන් ජාත්‍යන්තරව පිළිගැනීම ලක් කරගන්න පුළුවන් වටපිටාවක් තියෙනවායි කියලා ලේබල් යලව ගන්න. දැන් ආණ්ඩුවක් හදාගෙන ඉවර වෙලා අනිත් පක්ෂ වලට එන්න කතා කරන්න වැඩක් නැහැනේ. අපි ওই සර්වපාක්ෂික අටමගලට සහභාගී වෙන්නේ නැහැ. යන්නේ නැති බව කියන්නුනත් අපට හැබැයි රටේ ජනාධිපතිවරයාට ඉස්සරහට යන්න පුළුවන්. මෙතර ජනාධිපතිවරයා ගොඩනැගීමට සැරසෙන සර්වපාක්ෂික ආණ්ඩුවට සිය සහයෝගය ලබා දෙන බව සමග ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම පණ්ඩාර අද පැවසුවා. සර්වපාක්ෂික වැඩපිළිවෙළකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ මොන විදිහට සම්බන්ධ වෙන්නේ? ඒක තමයි දැන් සාකච්ඡා කරගෙන යන්නේ. දැන් සමග ජන බලවේගයේ පාර්ශවයක් ආණ්ඩුවට එකතු වෙනවා කියලා යනවා මන්ත්‍රීවරු. නෑ කවුරුත් එහෙම පක්ෂීය අනුමැතියක් නැතුව කවුරුත් යන්නේ නෑ. යනවා පක්ෂීය සියල්ලම එක තීන්දුවක් ගන්න. ඔබතුමා ඇමතිකම් බාර ගන්නවද? සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් මෙලෙස අදහස් පළ කළා. අපි සියලු දෙනාගේ අධිෂ්ඨානය එකට අත්සල් බැඳගෙන පොදු ඒකාබද්ධ සර්වපාක්ෂික රට ගොඩනගෙන වැඩසටහනකට අවතීර්ණ වීම. ලෝකෙට පෙන්වන්න හැමෝම එකතු වුණයි කියලා ඒ නිර්මාණය වෙන දේශපාලන ටෙලි නාට්‍යයක් රඟපාන්න නෙවෙයි. පාර්ලිමේන්තුවේ 225 දෙනාටම පුළුවන් බලතල අතට අරගෙන රටේ යහපත උදෙසා ඒ කාර්යය ඉෂ්ට සිද්ධ කරන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලිකම් සාගර කාර්යවසම් පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය සහයෝගය අඛණ්ඩව ලබා දෙන බවයි. අපි පක්ෂයක් හැටියට එතුමාට ප්‍රකාශ කර සිටියා. එතුමා ගන්න තීරණයකට අපි සහයෝගය දෙන්නම්. අපි ඉල්ලීමක් කරා හැකියක්මනි ස්ථාවර රාජ්‍යයක් පිහිටවන්න කියන ඉල්ලීමත් අපි කරා. එතකොට ඔබතුමාලගේ පාර්ශවයේ නියෝජනය කරන අයට හැමති දුරේම කොච්චර ලැබෙනවද? ඒක තීරණය කරන්න ඕනේ ජනාධිපතිවරයා විසින් තීරණය කළ යුත්තේ. අපි බලමු ඒක කොහොම වෙයිද කියලා. ඔබතුමා නම් කළාද තියෙන දැන් නියෝජිතයෝ කීප දෙනෙක් හැමති දුර සඳහා? නෑ, ඒ අපේ පක්ෂයේ අපේ ඉන්නවා ජ්‍යෙෂ්ඨ සමාජිකයින් ඉන්නවා, හැමති දුර දරපු අය ඉන්නවා. ඉතින් ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් සලකා බලලා තීරණයක් ගනී. මෙවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවැකිය දින 100කට ආසන්න වෙමින් තිබෙනවා. ඒ කියන්නේ ටෙලිවැකි ලියු ප්‍රමාණය දැන් 100කට කිට්ටුයි. විවිධ මාතෘකා අපේ ටෙලිවැකියට පාදක වුවා. එහිලා අප සෑම විටම ජනතාවගේ පැත්තේ සිට කතා කළා මිස දේශපාලනඥින්ගේ පිළිකණුවල අගුපිල්වල ලැග්ගේ නැති බව ඔබ ඉතා හොඳින් දන්නවා. සමහර අවස්ථාවල අපේ විවේචනය අතිශය නිර්දේ වූ බව සත්‍යයක්. විශේෂයෙන් නිර්දේ විවේචනයක නිරතවන්නට වූ මේ රට විනාශ කළ විනාශ කරන දූෂිත දේශපාලනඥයින් ආරම්භයයි. අදත් හෙටත් අප කොන්දේසි විරහිතව දූෂණයේ වංචාව සූරා කෑමසේම මර්ධනකාරී දේශපාලනයට එරෙහිව ලියන බවත් පෙනී සිටින බවත් මතක් කරන්නට කැමති. දැන් බලමු අදවන විට රටේ තත්වය කුමක්ද, මොකක්ද අපට වෙමින් තිබෙන්නේ කියලා. වත්මන් ජනාධිපති කියන විදිහට ඉදිරි මාස කිහිපය තවත් අමාරුයිලු. හොඳටම අමාරු වේවි. මොකක්ද මේ කියන අමාරුව? අමාරුව තමයි මේ ආර්ථික අගාධේ තව තවත් අපේ රට ගිලී යාම. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට එක වේලක් නෙමෙයි, එක වේලකින් භාගයක්වත් කන්න බැරි තරමටම ජීවන බර ඉහළ යමින් තිබෙනවා කියන එක නෙමෙයි කියන්නේ නේද? අදවන විට භාණ්ඩ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අහපුවාම ජීවත් වෙනවට වඩා මැරෙන එක පහසුයි කියලා හිතන තරමටම මේ ප්‍රශ්නේ උඩු දුවලා ඉවරයි. පසුගිය අවුරුද්දේ අගෝස්තුවල සම්බසහල් කිලෝක තොග මිල වුණේ රුපියල් 140ක් විතර. හරියටම අවුරුද්දක් ගිය තැන අද
සම්බකිලෝක තොගමිල රුපියල් 240 පැනලා ඉවරයි. පසුගිය වසරේ අගෝස්තුවල බිත්තරේක මිල රුපියල් 19.750යි තොගමිල. අවුරුද්දක් ගිය තැන අද බිත්තරේක මිල රුපියල් 51ටත් වැඩියෙන් ඉහළ ගිහින්. මස් මාළු කිරි එළවලු පළතුරු මිල ඇහුවහම සර්වාංගයටම දාඩිය දහනවා. ඒ නිසා තමයි ලෝක ආහාර වැඩසටහන පවා කියන්නේ අපේ රටේ ලක්ෂ 50ක් 60ක් විතර එක වේලක් පමණක් ආහාරයට අරගෙන නින්දට යනවා කියලා. ඇත්තම කිව්වොත් සම් කරගන්න බැරි තැනට රටපත් වෙමින් තිබෙනවා. අධික ණයබර නිසා සමහර මිනිසුන් ජීවිතෙන් පලා යන අවස්ථා එවැනි සෝචනීය පුවත් වාර්තා වෙන්න පටන් අරන්. මංකොල්ල කෑම් ගෙවල් බිඳීම් පමණක් නෙවෙයි අතේ ඇති බඩු මල්ල හොරාගෙන දුවන තැනට රටපත් වෙමින් තිබෙනවා. එසේම සමහර වැඩිහිටියන් තුන් වේලක් ගත යුතු ඖෂධ තම හිතුමතේට එක වේලකට සීමා කරමින් ඉන්න බව වෛද්‍යවරුන් පවා පවසනවා. විශේෂයෙන් බෝනවන රෝගවලින් පෙළෙන අයගේ ජීවිත මේ නිසා බරපතල භයානක තැනකට ඇද වැටෙන්නට පටන් අරන්. ගර්භණී මාතාවන් පමණක් නෙවෙයි කුඩා දරුවන් මන්දපෝෂණයට ගොදුරුවීමේ අවදානමද සීග්‍රේන් ඉහළ යන්නට පටන් අරන්. තව මාස 5ක් 6ක් මේ විදිහට ගියොත් ජනාධිපති රනිල්ගේ 20.48 සංවර්ධිත රාජ්‍ය හුදෙක්ම සිහිනයක්ම වනු නියතයි. සැබෑවටම මේ සියලු ප්‍රශ්නවලට උත්තර සෙවිය යුතු තැන, උත්තර දිය යුතු තැන, පිළිතුරු සෙවිය යුතු තැන වන්නේ පාර්ලිමේන්තුව බව අවිවාදාත්මකයි. නමුත් අද අපට ඇත්තේ එහෙම උත්තර හොයන්න පුළුවන් පාර්ලිමේන්තුවක්ද, එහෙම උත්තර හොයන පාර්ලිමේන්තුවක්ද? පාර්ලිමේන්තුවේ ගෞරවනීය බව දැන් මියගොස් ඇති බව අවිවාදාත්මකයි. මහජනතාව විශේෂයෙන්ම අරගලයේ නිරත තරුණ පරම්පරාව එදා අරගලයේදී පැවසුවේත් අද පවසන්නේත් 225ම එපා කියලයි. ඒ තරමටම අපේ පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් වී අවසන්. දූෂණයේ ඉහවා ගිය, භීෂණයේ වංචාව නාස්තිය අල්ලස අරගත් චෞර වලල්ලක් බවට පාර්ලිමේන්තුව පත්ව ඇති බවට අද ඇත්තේ විවෘත චෝදනාවක්. බාර් අයිතිකාරීන්, එතනෝල් අයිතිකාරීන්, ඉඩම් ආදී විවිධ දෑ සම්බන්ධ ජාවාරම්කාරීන්, මත්කුඩු මුදලාලිලා, පාතාලයේ මෙහෙවන උදවිය, මෙකී නොකී විවිධ අපරාධ හා සම්බන්ධ කී දෙනෙකු අද මේ පාර්ලිමේන්තුව තුළ සිටිනවාද? මහත්මා දේශපාලනඥයින් සිටිනවා නම් ඇත්තේ ඇත්තටම අතේ ඇඟිලි ගානට බබ කිව යුතුයි. ඇත්තටම දියවන්නාවෙන් එන දුර්ගන්ධය බේරේ වැවේ ගඳට වඩා නම් සිය දහස් ගුණයක් ඉහළ බව කිව යුතුයි. දූෂණයේ වංචාව අල්ලස නාස්තිය ආදීෙහි කූට ප්‍රාප්තිය රාජපක්ෂ සමේ බව අවිවාදාත්මකයි. ඒක ඇත්ත. තාමත් ඇත්තේ රාජපක්ෂලා බැලූ බැල්මට පේන්න නැති රාජපක්ෂලා ඇති පාලනයක් බව ලදුරෙකුට පවා තේරුම් ගන්නට පුළුවන්. ඇත්තටම යලි එළඹෙන්නේ මේ දූෂිත නඩේම විවිධ මැති ඇමතිකම් තනතුරු තාන්න මාන්න බෙදාගන්න සර්වපාක්ෂික සීනිතැවරු පරණ ලොසින්ජරෙම නම් ආයේ මේ රට ගොඩ ගැනීම බොරු. සියලු මැති ඇමති වරප්‍රසාද සහිත තවත් මේ රටට දරන්න බැරි බරක් සහිත සර්වපාක්ෂික ආණ්ඩුවකින් නම් මේ රටට අත්වන්නට හැකි කිසිදු සුගතියක් නැති බව ඉතිහාසයේ අත්දැකීමුත් සමග සංසන්දනය කරපුවාම තේරුම් ගන්නට පුළුවන්. එසේම අලුත් මැති ඇමතිලා සමග ඒ අයගේ නෑදෑ සනුහුරේම යලි විවිධ තනතුරු වරප්‍රසාද අනිවාර්යෙන්ම ලබා ගන්නට එනවා. විශේෂයෙන් ගෝඨාභයගේ විශ්‍රාමික ජනරාල්ලා විවිධ ආයතන හරහා අපේ රටේ ආයතන බොහොමයක්ම වලපල්ලට ඇද දැමූ බව අමතක කරන්න එපා. ඒ අයට ඒ සම්බන්ධව නිවැරදි අත්දැකීම් තිබුණේ නැතිකම තමයි ඒකට හේතුව. ඇත්තටම සර්වපාක්ෂික ආණ්ඩුවක යථාර්ථය බලාපොරොත්තු අපේක්ෂා සඵල වීමට නම් 15 දෙනෙකුට වැඩි නැති කිසිදු වරප්‍රසාදයක් දීමනාවක් ගන්නේ නැති පිරිසක් ස්වේච්ඡාවෙන් තම දායකත්වයේ දිය යුතුයි. අඩුම ගානේ මැති ඇමති වැටුප් යාන වාහන ආදී විවිධ වරප්‍රසාද අවම වශයෙන් ඉදිරි අවුරුදු 2-3 සඳහාවත් ගන්නේ නැති බවට ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් දිය යුතුයි. එසේම ජනාධිපති රනිල් රාජාසන කතාවේදී කියූ පරිදි අල්ලස සහ දූෂණ මැඩලීමේ ජාතික ප්‍රතිපත්තිය යථාර්ථයක් කිරීමට නම් ඔය හදන්න හදන සර්වපාක්ෂික ආණ්ඩුවේ මැති ඇමති කම්බලට එකදු දූෂණ චෝදනාවක් හෝ ඇති අයකු පත්
නොකළ යුතුමයි. එහෙම වුණොත් ඉතින් මැති ඇමතිකම් සඳහා 10-15 දිනක හොයාගන්න එකත් ලේසි පහසු නෑ. ඒකට මාර සටනක් දෙන්න වේවි. මන්ද ඒ තරමටම දූෂිතීන්ගෙන් පිරුණු තැනක් බවට දියවන්නාව පත්ව ඇති බවයි සමස්ත ජනතාවගේම විශ්වාසය. අලුත් දියවන්නාවක් වෙනුවෙන් ඉදිරි දිනක හරියට කතරේ ගහන්නත් ඒ සඳහා වන අරගලයක් පවත්වාගෙන යන්නටත් අද ටෙලිවැකිය ඔබට යෝජනා කරනවා. විශේෂයෙන් අනුරාධ හිරිපිටියගේ අර හිටිවණය කවිපද කීපයකින් ටෙලිවැකිය අවසන් කරන්නයි බලාපොරොත්තුව. මෛත්‍රී ඩලස් ජනපතිව හමු වෙති. සාකච්ඡා වලට සජිත්ලත් ඉඟි දෙති. සර්ව පාක්ෂික මැතිවරුන් නැල වෙති. මහජනතාව දුක් විඳ විඳා ලෙව කති කියලා ටෙලිවැකිය අවසන් කරනවා. මැතිවරණ නීති සංශෝධනය සහ ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් උසසාකච්ඡාවක් අද පැවැත්ුණා. එහිදී පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහන් කළේ. ඒ අනුව පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමට සිදුව තිබෙනවා. නමුත් පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බවයි මෙහිදී අවධාරණය කර ඇත්තේ. මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් අද සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයින් අතරයි. සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කර සිටියා. සාකච්ඡාව කොහොමද දැන් මම ළඟදී ඇයිද? පළාත් සභා මැතිවරණය ඒක අපි හොයාගන්න බැරි තැනකට යවලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් නම් මං හිතන්නේ අපිට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න බෑ. නමුත් ඉදිරියට පළාත් පාලන මැතිවරණයක් අනිවාර්යෙන් එයි. ඊට අමතරව පාර්ලිමේන්තු මැතිවරණයක් එන පාටක් නම් දැම්ම නෙමෙයි, ඒක තව කාලයක් යයි කියලා තමයි මගේ නම් අදහස. මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වටපිටාවක් මේ රටේ තියෙනවද කියන එක පළමුවෙන් හොයලා බලන්න ඕනේ. රටේ ආර්ථිකය නිසිතැනකට ගෙනාවට පස්සේ මං හිතන්නේ අපිට පුළුවන් මැතිවරණයක් තියලා ජනතාවට ඕන නියෝජිතයින් පත් කිරීමේ අවස්ථාව සල්සලා දෙන්න. ඒ සාකච්ඡාවේ විශේෂයෙන් කරුණු හතරක් ගැන එකඟතාවයකට ආවා. වියදම් පාලනය, ඇඩ්වාන්ස් වෝටින්, තරුණ හා කාන්තා නියෝජනය, ඒ වගේම මන්ත්‍රීවරේ ඌර කාලයේ හිටිද්දි කොහොමද කියලා ඔහු දූෂණ ක්‍රියාවක හරි වංචා සාගත තත්ත්වයකට පත් වුණොත් ඒක ඒ මන්ත්‍රී ධූරය අවශ්‍ය කරන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡාවකට වාජනය කරා. ඉදිරි මැතිවරණය පවත්වන්නේ කොහොමද කියන කතා කරා. පළාත් සභා මැතිවරණය පවත්වන්න කාර්ක සභාව නිර්දේශ කළා තියෙනවා. කලින් නීති යටතේ, කලින් පැවති නීති යටතේ පනතක් ගෙනලා සංශෝධනය කළා. පළාත් සභා මැතිවරණය තියන්නත් පළාත් පාලන මැතිවරණයට බලය එන්නේ සැප්තැම්බර් මාසයෙන් පස්සේ කොමිසමට බලය එනවා. ලබන මාර්තු මාසයේ පවත්වන්න නියමිතයි පළාත් පාලන මැතිවරණය. පළාත් සභා විසිරුවලා වුරුදු පහක් වෙනවා සමහර තැන්වල. පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් පළාත් සභා මැතිවරණය පවත්වන්න පරණ ක්‍රමයට පවත්වන්න පාර්ලිමේන්තුවට තීරණයක් ගන්න පුළුවන්. මම හිතන්නේ පාර්ලිමේන්තු කාර්ක සභාව තීරණය කරලා තියෙනවා පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට තියන්න. ඉතින් අපි ඉල්ලීමක් කරා මේ මැතිවරණ දෙකම වහම තියන්න කටයුතු කරන්න කියලා. දෛනික කොවිඩ් රෝගීන් සහ මරණ යලිත් වැඩි වෙමින් තිබෙනවා. දැනට පවතින තත්ත්වය තවත් කොවිඩ් රැල්ලක පෙරනිමිති පළ කරන බවයි සෞඛ්‍ය අංශය අනතුරු අඟවන්නේ. නමුත් රටේ තිබෙන ආර්ථික තත්ත්වය හමුවේ රට ලොක්ඩවුන් කරන්න බැරි බවද සෞඛ්‍ය අංශය පෙන්වා දෙනවා. ඒ නිසාම මුහුණු ආවරණ පැළඳීම ඇතුළු නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම පුරවැසියෙකු ලෙස ඔබේ වගකීමක්. දෛනික කොවිඩ් ආසාදිතයින් හා මරණ යලිත් සීකෘ ලෙස ඉහළ යමින් වාර්තා වනවා. ගත වූ දින 7 තුළ පමණක් කොවිඩ් ආසාදිත මරණ 30ක් වාර්තා වුණා. අදාළ කාල සීමාවේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1025ක්. රෝගීන් හා මරණ මෙලෙස සීකෘ ලෙස ඉහළ ගියත් රටේ පවතින තත්ත්වය හමුවේ රට සම්පූර්ණයෙන් වසා දැමීමට හැකියාවක් නැහැ. අපි ඉන්නේ ආර්ථික වශයෙන් අස්ථාවර වුණු අවස්ථාවක. මෙවැනි පසුබිමක යලිත් කොවිඩ් ආසාදිතයින් සීක්‍ර වර්ධනයක් පෙන්නුම් කළහොත් රට ඉතා බරපතල අවදානමකට ලක්වෙන එක වළක්වන්නත් බැහැ. මොකද අද වන විට කොවිඩ් පරීක්ෂණ මග නැවතිලා. ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල තිබුණාට PCR පරීක්ෂණ කට්ටල නැහැ. ජාත්‍යන්තර වශයෙන් ආධාර ඉල්ලුවත් ඒ ලැබෙනතුරු ආධාර ගැනත් නිශ්චිතවම කියන්න බැහැ. මේ නිසාම තමා හිසට තම අතමයේ සෙවනැල්ල වගේ තමාගේ ආරක්ෂාව දැන් තමාම සපුරා ගත යුතුයි. කාලය තුළදී ශ්‍රී ලංකාව තුළ කොවිඩ් රෝගීන්ගේ ඉතා ශීඝ්‍ර වර්ධනයක් අපි නිරීක්ෂණය කරමින් තියෙනවා. දිනකට රෝගීන් 10ක් පමණ වාර්තා වන තත්ත්වයෙන් මේ වෙනකොට රෝගීන් 175ක් 204 තත්ත්වයක් දක්වා දෛනික රෝගීන් සංඛ්‍යාව වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම මරණ 7ක් 8ක පමණ සංඛ්‍යාවක් දිනකට වාර්තා වෙනවා. ඇත්තටම මේ තත්ත්වය අපි දකින්නේ තවත් කොවිඩ් රැල්ලක මූලික මුල් පෙරනිමිති විදිහට.
මේ වෙනකොට රට තුල තියෙන තත්ත්වයක් එක්ක බැලුවම රට දරුණු ආර්ථික අර්බුදයක තියෙන්නේ, රට අස්ථාවර තත්ත්වයක තියෙන්නේ. එහෙම අවස්ථාවකදී මේ රට ලොක්ඩවුන් කරන්න වෙනවා කියන්නේ රටට දැවැන්ත හානියක් සිද්ධ වෙන කාරණයක්. එනිසා එක්තරම විශාල කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් ආවොත් සෞඛ්‍ය සේවාවට මේ ධාරිතාව කොයිතරම් දුරට දරා ගන්න පුළුවන්ද කියන කාරණේ ගැන ගැටලු තියෙනවා. කොවිඩ් වෛරසය ලෝකෙන් තුරන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිල වශයෙන් තහවුරු නොකළ පසුබිමක අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලේ කොවිඩ් සම්පූර්ණයෙන්ම අමතක කළා. මුහුණු ආවරණ පැළඳීමේ ඉඳලම තිබුණු නීති රීති සියල්ලම මිනිස්සු විසින්ම අමතක කිරීමකට වඩා නොසලකා හරින මට්ටමකට ජනතාව කටයුතු කළේ මේ නිසයි. කොහොම වුණත් යලිත් අපිට කොවිඩ් ලංකාවට ආව මුල් කාලේ වගේම පරිස්සම් වෙන්න වෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පවා අවධාරණය කරන්නේ නිතර මුහුණු ආවරණ පැළඳීම, දෑත් විෂ බීජ හරණය කිරීම වගේම අපේ සුපුරුදු සෞඛ්‍ය උපදෙස් අපි අනුගමනය කළ යුතු බවයි. ඒ වගේම නියමිත එන්නත් මාත්‍රාවද ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායක ආචාර්ය සංජය පෙරේරා සියතට ප්‍රකාශ කළේ. කොවිඩ් මාත්‍රා එන්නත් දෙකක් විතර ලබා ගත්තේ වහම තුන්වෙනි එක ලබා ගන්න, තුන්වෙනි එක ලබා ගත්තොත් වහම හතවෙනි එක ලබා ගන්න කිසිදේකට බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ මාත්‍රා වලින් පමණයි අපිට ජීවිතවලට වෙන හානියක් පළක්ව ගන්න පුළුවන් වෙන මේ අවස්ථාවේ. මොකද මේ අවස්ථාවේ ඇවිල්ලා තියෙන ওই BA.5 කියන ඔමිකෝන් ප්‍රභේදය ඊටාම ශීක්‍රව පැතිරෙන්න පුළුවන් මේ ප්‍රභේදයක්. ඒකම නෙගටිව් ප්‍රතිශක්තිකරණය මගහරු වල යන්න පුළුවන් ප්‍රභේදයක් ඒක. මේ මාසය තුළ ඩෙංගු රෝගීන් 50,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනුයි. ඩෙංගු මාරාන්තිකයි. ඔබට සෙල්සියස් අංශක 40ට වඩා තද උණ තිබේ නම් ඔබ වහාම ඩෙංගු පරීක්ෂාවක් සිදු කරගත යුතුයි. තද උණ, හිසරදය, ඇස් යට වේදනාව, මාංශපේශී වේදනාව, වමනය, ආහාර අරුචිය ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණයි. අධික උණ දින දෙකත් හතත් අතර පවතී නම් ඔබ සෞඛ්‍ය උපදෙස් කරා යොමු වීම අත්‍යවශ්‍යයි. සාමාන්‍යයෙන් රුධිර පට්ටිකා ප්‍රමාණය 150,000කට අඩු නම් ඔබ ඩෙංගු පරීක්ෂාවක් සඳහා යොමු විය යුතුමයි. මේ වසරේ ගත වූ මාස 7 තුල වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000කට ආසන්නයි. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. මේ අවුරුද්දේ වාර්තා වෙන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 50,000කට ආසන්න ප්‍රමාණයක් වෙලා තියෙනවා. අද වෙන විට 48,777 අපේ දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලින් වාර්තා වෙනවා. එන් වැඩියෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. සම්පූර්ණ වාර්තා වෙන රෝගීකින් 52%කට ආසන්න ප්‍රමාණයක් ගම්පහ, කළුතර සහ කොළඹ යන දිස්ත්‍රික්ක වලින් වාර්තා වෙනවා. දිස්ත්‍රික්ක 7කින් තමයි වාර්තා වෙන රෝගීන්ගේ 80%ක්ම වාර්තා වෙන්නේ. බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3ට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ, ගාල්ල දිස්ත්‍රික්කයේ සහ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙනවා. නැවත වතාවක් ඩෙංගු රෝගීන් මුළු රට පුරාම වැඩි වශයෙන් වාර්තා වෙන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී දවසේ කාර්යභාරයේ විදියට සියලු දෙනාගේම වගකීම තමයි තමුන් ජීවත් වෙන පරිසරය, තමුන්ගේ නිවස වෙන්න පුළුවන් නැත්නම් නිවසේ බාහිර පරිසරය වෙන්න පුළුවන්, ඒ වගේ ස්ථානයක මදුරම් බෝ වෙන ස්ථාන තියෙනවද කියලා හඳුනගෙන විනාශ කිරීම. ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ග්ලයිෆොසෙට් 2015 වසරේ සිට තහනම් කර තිබෙනවා. මේ අතර ඉන්ධන ගැටලුව නිසා අසුබැන නෙලා ගැනීමට නොහැකිව රත්නපුර දිස්ත්‍රික්කයේ ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පවතින ඉන්ධන අර්බුදය හමුවේ අස්වැන්න නෙලාගත නොහැකිව අසරණ වුණ ගොවයන් පිරිසක් ගැන රත්නපුර මලංගම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. වගකළ කුඹුරු අක්කර 27ක පමණ අස්වනු නෙලීමේ කාලය එළඹී ඇතත් ඩීසල් නැති නිසා අස්වැන්න නෙලා ගැනීමට හැකියාවක් නැති බවයි ගොවයන් පැවසුවේ. එනිසා රන් අස්වනු කුඹරටම දිරාපත්වන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. QR ක්‍රමවේදයට ඉන්ධන අරන් ගොවිතැන් කරන්න බැරි බවයි ගොවියන් පැවසුවේ. මේ වෙල්ලා ඇති වෙච්ච හොඳම අස්වද්දපු කුඹුරයයි. කුඹුර හොඳම කුඹුරු මේක. රසායනික පෝරවෙන් තොරව කාබනික පෝරවෙන් හදලා හොඳටම හදපු කුඹුර. 25-26 වගේ මේ මාසේ කපන්න බැරුණා ඉන්ධන නැතුව. ඒ ඉන්ධන නැතුව කපා ගන්න බැරි වෙච්ච එකෙන් පෞගිය වර්ෂාවත් එක්කලා මේ කුඹුර සම්පූර්ණ කරා පෙරුණා. දැන් මේක හරහා පෙරලා ඉවරයි. දැන් මේක ගණ්ඩ තියෙන්නේ. දැන් මේ පැලවෙනවා. ඉතුරු ටික ගහගෙන ගිහිල්ලා. මේක තමයි විනාශය. කපලා ගෙඩිට ගණ්ඩ මැෂින් එකක් දාගන්න දැනට ඉන්ධන නැති තත්ත්වෙ තමයි තියෙන්නේ. එක දිනකට ලීටර් 20ක් දෙන්න නියම කරා. දින 3ක් දුන්නා ලීටර් 60ක් දැම්මා ගාව තියෙනවා.
හැබැයි මේ ලීටර 60 අරගෙන මේකෙන් මට මොකක් කරන්න බෑ. දැන් කියනවා ඊයේ ඉඳලා QR කෝඩ් එක ඕනේ කියලා ඒ ඩීසල් ටික දෙන්න. 15 දෙනන් පස්සේ තෙල් දෙන්නා කියලා. එතකොට අපිට මේ අස්සන් නිල වැඩක් නෑ මහත්තයා. රජයේ පොහොර සහනාධාර වැඩසටහන මේ දිනවල දෙවයින පුරා සිදුවනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යලකන්නියට අවශ්‍ය යූරියා පොහොර ලබා දීමත් මේ දිනවල ක්‍රියාත්මකයි. පොළොන්නරුවේ වීවගා කටයුතු වලට යූරියා මෙට්‍රික් ටොන් 6203ක් මෙවැනි විට බෙදා දී අවසන් බව දිස්ත්‍රික් ලේකම් W.A. ධර්මසිරි පවසනවා. අපනයිනේ සඳහා යුද්ධ හමුදාව මගින් කොලකැකිරි වගාව හෙවත් ගර්කින් වගාව ආරම්භ කර තිබෙනවා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි කන්දකඩු යුද්ධ හමුදා ගොවිපලේ අක්කර 25ක ගර්කින් වගාවක් මෙහි ආරම්භ කර තිබෙනවා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.